කොලං කොට්ටම කතාවට ආදරය කරනවා ව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානමක් ඇති කරගත්තේ හිරුණිට ඉදිරියේදී වෙන්න යන කරදරයක් ගැන. මොකද තවත් කෙනෙක් ඇවිල්ලා හොටල් එකේ නතර වෙන හින්දා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් අසාවක් උනන්දුවක් තියෙනවනම් එහෙනම් ආටත් පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලෙම ඔයාට මේ වගේ දෙයක් දකින්න ලැබුණ කියන කතාව අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න පුළුවන් කියන දේ මම මෙතෙන්දි මතක් කරනවා. විශේෂම කාරණාවක් කියනවනම් අර හොටෙල් එකට ඇවිල්ලා හිටපු සුද්ධි සරින් සරේටම දොලේ මහත්තයගේ ඇතුළු ගොඩක් කට්ටියගේ බැරදි හොාගෙන දොලේ මහත්තයට හිර යන සිද්ධ වුණෙත් මේ සුද්ධි නිසාම තමයි. හැබැයි ඒ වුණාට මේ සුද්ධි කාලයක් අතුරුදහන් වෙලා හිටියා. නමුත් ඔන්න ආයම වතාවක් මේ හොටෙල් එකට බලහත්කාරයෙන්ම ඇවිත් තියෙනවා. ඇයි මේ සුද්ධි ඇවිත් තියෙන්නේ? හිරුණි දැක්කට පස්සේ ඇත්තටම පුදුම වෙයි සහ ඇත්තටම හිරුණි මේ සුද්ධිත් එක්ක ලොකු කේන්තියකින් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ සුද්ධිව එලවන්න උත්සාහ කරයි. ඇත්තටම මේ සුද්ධි ඇයි ආයම වතාවක් මේ විදියට මේ හොටෙල් එකට ඇවිල්ලා තියෙන්නේ කියන ගැටලුව ඔයාටත් ඇති වෙනවා ඇති කියන දේ මම විශ්වාස කරනවා. ඉතින් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ කතාවක් කියන දේ මම ඔයාට මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්න සූදානමක් ඇති කර ගන්නවා. මොකක්ද මම මේ කියන්නේ කියන දේ ඊළඟට ඔයාට ගැටලුවක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ගොඩක් වෙලාවට අර සුද්ධි ඇවිත් තියෙන නැවත වතාවක් මේ හොටෙල් එකට පරීක්ෂණ කටයුතු කරන්න. ඉතින් එයා ඇත්තටම CID කෙනෙක්. ඉතින් එතකොට එයාට ඕන කරන්නේ තවත් තොරතුරු ටිකක් හොයාගන්න. ඉතින් මේ හොටෙල් එක සෝදිසි කරන්න ඌමනාවක් තමයි තියෙන්නේ. ඉතින් පොලිසියෙන් ආවොත් ලොක් කලබලයක් ඇති වෙනවා කියලා දන්න නිසා තමයි මේ සුද්ධි ඇවිත් තියෙන්නේ තොරතුරු හොයන්න. ඉතින් කොහොම වුණත් හිරුණි මේකට ලබා දෙන්නේ නැහැ. හිරුණි මෙයා වෙලවන් ට්‍රයි එකක් ලබා දෙනවා. නමුත් හිරුණිට බලහත්කාරයෙන් හිරුණිට තර්ජනය කරලා මේ හොටෙල් එකේ පදිංචි වෙලා හිරුණිගේ කාමරේම ඉඳගෙන මෙන්න මේ විදියට තමයි හොයන්න ඕන කරුණු ටික හොයන්න මේ සුද්ධි පටන් ගන්නවා කියන කතාව අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් තමන්ට නිදහසේ කිසිම දෙයක් කිසිම වැඩක් කරගෙන යන්න විදියක් නෑ මේ හොටෙල් එකේ කියලා දැන්නකොට හිරුණිට එන්නේ ලොකු කේන්තියක්. වගේම මේ සුද්ධි වෙලවල දාන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා. හැබැයි ඒක කරගන්න බැහැ කියලා දැන්නට පස්සේ අවංකවම මෙන්න මේ වගේ දෙයකට මූලිකත්වයේ දරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ කියන දේ ඊළඟට හිතයි. විශේෂයෙන්ම අර සුද්ධිව ෂේප් කරගෙන එයත් එක්ක එකතු වෙලා මේ හොටෙල් එක දිගටම කරගෙන යන්න ඕනි කියන එක ගොඩක් වෙලාවට හිරුණිටත් හිතෙන්නේ ඉඩ කඩ ගොඩක් වැඩි කියන එක මම මෙතනදී ඔයාට මතක් කරලා දෙනවා.